සැමදා සමහන් සැමදා සුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා ඔන් අරයිවල් වීසා නිකුත් කිරීමේ කටයුතු මෙතෙක් කල් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් සිදු කෙරුණත් ඒ පසුගිය අප්‍රේල් 17 වෙනිදා සිට VFS Global නැමැති පෞද්ගලික සමාගම වෙත පවරා තිබුණා. ඒ මෙතෙක් ඒ සඳහා ක්‍රියාත්මක වුණු ක්‍රමවේදයේ තාක්ෂණය සමග යාවත් කාලන කිරීමේ අවශ්‍යතාව මතයි. කෙසේ වෙතත් මැයි පළමුවැනිදා කටුනායක ගුවන්තොටුපලේදී ඔන් අරයිවල් වීසා ලබා ගැනීමේදී ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු නොසන්සුන් ලෙස හැසිරුණු අතර ඒ සමග අදාළ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමට පැවරීම විපක්ෂයේ විවේචනයට ලක් වුණා. යනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අදාළ තරුණයාව අද ගුවන්තොටුපළ පොලිස් තහනයට කැඳවා තිබුණා. මම ලංකාවෙන් ගියා තායිලන්තයට මගේ ව්‍යාපාරික කටයුත්ත සඳහා. අද තායිලන්තේ කොතනද ඉන්නේ, අද අපි කොතනද ඉන්නේ කියලා හිත හිත ගුවන්තොටුපළට ආවම ගුවන්තොටුපළේ වීසා පර්යන්තයට ගියාම මේ ඉන්දියන් කට්ටිය ලංකාවේ කට්ටියගේ වීසා ප්‍රොසෙස් එක කරනවා. එතනදී තමයි මේ ආවේගය ඇත්තටම ආවේ, එළියට ආවේ. මම මේ රටේ සියලුම දේශපාලන පක්ෂවලට ඡන්ද දීපු කෙනෙක්, මේ ඔබතුමාලා වගේම. ඒ ගැන කලගිරීමකින් ඉන්න පුද්ගලෙක් මම සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලනවා මං වෙනුවෙන් පෙනී ඉන්න. පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු ඔහු පිටතට පැමිණියා. අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධව ආණ්ඩ තියෙන ගොඩක් ප්‍රශ්න මගෙන් ඇහුවා. ඉතින් ඒ ප්‍රශ්න වලට සත්‍ය තොරතුරු මම ලබා දීලා තියෙනවා. මට හොඳට සැලකුවා, හොඳට කතා කරා. ගුවන්තොටුපළේදී පළමුවෙන්ද වෙච්ච සිද්ධියට ඇයි ඔබ මැදිහත් වුණේ? මේ මගේ විවාහ අපේක්ෂිත තරුණිය, ඒ වෙලාවේ රුසියන් ජාතික කාන්තාවක්. ඉතින් රුසියන් ජාතිකයින්ට මේ ලංකාවට එනකොට වීසා බලපත්‍රයක් ලබා ගන්න ඕනේ. ඉතින් වෙනදට ඒ සංචාරක වීසා බලපත්‍රය විනාඩි 5ක් වගේ කෙටි කාලයක් ඇතුළත ගාස්තුවක් අය කරගෙන රජයේ ආගමන විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බොහොම ඉක්මනට ඉෂුව කරනවා. ඉතින් එදා මම එද්දී ලොකු පොලිමක් තිබ්බා. එතන ඒ පොලිම සංචාරකෝ හිටියා. මමත් ගිහිල්ලා ඇහුවා ඇයි මේ වෙනදට ඉක්මනට දෙනවා, එයාද දෙන්නේ නැත්තේ කියලා එක. එතකොට ඒගොල්ලෝ පැවසලා සිටියා මේක මේ වෙන සමාගමක් දැන් කරන්නේ, ඒගොල්ලෝ තමයි මෙතන ඉන්නේ කියලා. එම සිද්ධිය හා ඊට අදාළ වෙල්ල වූ චෝදනාවලට මහතන ආරක්ෂක මාත්‍රි රණලස් මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් හැඳවමින් කරුණු පැහැදිලි කළා. කෑ ගහන ළමයා එයා වයිෆ් එක්ක යනවා ඉමිග්‍රේෂන් කවුන්ට් එකට. ගියාම වයිෆ්ට වීසා නැහැ. ඉමිග්‍රේෂන් ඔෆිසර් කියනවා එයාට අතන්ට ගිහිල්ලා වීසෙක් ගන්න කියලා. එයා එතනට ඇවිල්ලා කෙලින්ම මේ ඉන්ඩියන් වයිස් ප්‍රෙසිඩන්ට කතා කරනවා. කතා කරලා කියනවා මෙහෙම වයිෆ්ගේ වීසෙක් ගන්න ඕනේ කියලා. එයා බලලා එයා කියනවා රයිට්, එහෙනම් මේ පොලිමේ ඉන්න කියලා. පොලිමේ ඉන්න කියපු වෙලාවෙ ඉඳන් කෑ ගහන්න ගත්තලු. දැන් එයාට ඕනෙකම තිබිලා තියෙන එතනට ගියා. ටක් ගාලා එයා දුන්න යාගේ වයිෆ්ගේ වීසෙක් අරන් යන්න පොලිම මොනවා තිබ්බත්. එදා පළවෙනි දවස VFS එකට හරියට Wi-Fi connections දීලා තිබුණා නෑ. එතකොට VFS එක ඩොංගල් වලින් කරන්න පටන්ගෙන තියෙනවා. තීරණය කළා තියෙනවා VFS එකයි අපේ සිස්ටම් එකයි පැරලල් දුවන්න දවස් කීපයක්. ඒ දේ වුණෙත් නෑ. VFS එක ආපු ගමන් අපේ සිස්ටම් එක ඔෆ් කරලා. එවැනි ප්‍රශ්න හින්දා තමයි අර ඒ වෙලාවේ ඒ දේ ඇති වෙලා තිබුණේ. මම කවුද කෙරුවේ ඒව ඔක්කොම ඐඩෙන්ටිෆයි කරලා තියෙන්නේ. සමහර ඉමිග්‍රේෂන් ඔෆිසර්ස්ලත්ම තමයි ෆිල්ම් කරලා තියෙන්නේ. ඒවා මං ඔක්කොම දැන් හොයාගෙන තියෙන්නේ. ඒ ඇක්ෂන් එක මං ගන්නවා. එමකෝ මං මෙතන ඉන්නකම් එහෙම කඩාකප්පල් වැඩ කරන්න මං කාටවත් ඉඩ දෙන්නේ. කාටවත් ජාත්‍යන්තර ගුවන්තොටුපළක රස්ති අධිකාරියෙක් වගේ කෑ ගහන්න බෑ. ඒවට නීති රීති තියෙනවා. මේ රටෙත් නීති රීති තියෙනවා. ඉතින් ඒ නීති රීති අනුව අනිවාර්යෙන් අපි එයාට විරුද්ධව ඇක්ෂන් ගන්නවා. මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ VFS Global නැමැති පෞද්ගලික සමාගමට ඔන් අරයිවල් වීසා නිකුත් කිරීමේ කටයුතු පැවරීම විපක්ෂය අද විවේචනය කළද ඒ පාර්ලිමේන්තුවේදී ඒකමතිකවගත් තීන්දුවක් අනුව සිදු වූවක් බවයි. මේ රටේ තිබුණේ දවස් 30 වීසා කාණ්ඩය විතරයි ඔන්ලයින්. ඉල්ලුමක් තිබ්බා ටිකක් දීර්ඝ කාලයකට වීසා දෙන්න කියලා. මේක අපි පාර්ලිමේන්තුවේ ගිය අවුරුද්දේ නොවැම්බර් 23 වෙනි දින පාර්ලිමේන්තුවේ විවාදයකින් තොරව, ඡන්දයකින් තොරව ඒකමතිකව සම්මත වුණා. විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ ගොඩාක් දෙනෙක් ගිරිය පුප්පගෙන කෑ ගැහුවා. නමුත් මම මෙතන කියන්න ඕනේ විපක්ෂ නායකතුමා ඇතුළු මුළු විපක්ෂයම ඒකමතිකව සම්මත කරපු එකක් තමයි ඔය තියෙන්නේ. ඩොලර් 75 කියන්නේ මාස 6ක වීසා එකක්, ඩබල් එන්ට්‍රි වීසා එකක්. එතකොට සිංගල් එන්ට්‍රි දවස් 30ක වීසා එක ඩොලර් 50යි. ඩබල් එන්ට්‍රි මාස 6ක එක තමයි 75. VFS එක රජයන් 67ක්, රටවල් 151ක, සෙන්ටර්ස් 3300 ගානක් භාවිතා කරන කම්පැනි එක.
එතකොට ඒ සේවාවට ඒගොල්ලන් එක්ක තරඟ කරන්න කවුරුත් නැහැ. එක චෝදනාවක් තිබුණා ඉන්දියන් කම්පැනි එකක් ඉන්දියන් කාර්යෝ ඇවිල්ලා අතන ඉඳගෙන ඉන්නවා කියලා. මම ඒක හොයලා බැලුවා VFS එක ඉන්දියන් කම්පැනි එකක් නෙමෙයි. කවුන්ටර්ස් වල ඉඳලා තිබුණේ ලාංකිකයන්. ඔක්කොම ඔන්ලයින් ගත්තාම බැක් එන්ඩ් එකේ ඉමිග්‍රේෂන් එකෙන් තමයි එක්කෝ අප්‍රූව් කරන්නේ එක්කෝ රිජෙක්ට් කරන්නේ. අනිත් එක තමයි කියනවා ටුවරිස්ට් ලයින් එක අඩු වෙනවලු. මම දැන් ගත්තා 17 වෙනිදා වෙනකන් දැන් වෙනකන් ෆිගර්ස් ඩේලි ෆිගර්. ඩේලි ෆිගර්ස් කිසිම අඩුවක් වෙලා නැහැ. ඇයි මේක ටෙන්ඩර් කැඳවුවේ? ටෙන්ඩර් කැඳවන්න දෙයක් නැහැ මේ වගේ එකකට. ප්‍රොපෝසල් ස්ටඩි කරන ක්‍රමයක් තියෙනවනේ. අනිත් එක වාම හිතන්න මේකට ටෙන්ඩර් කැඳවලා කවුද ටෙන්ඩර් කරන් ඉන්නේ VFS එකත් එක්ක කම්පීට් කරන්නේ. ඉන්දියාව කියන මැසේජ් එක යන්නේ. අපි මේ ඉන්දියාව කියනවා. ඔයාගේ මගේ අපේ හැම ගෙදරකම බිත්තරේ කන්නේත් ඉන්දියාවෙන් ගෙනල්ලා. හරි, දැන් මේ දේශපාලඥයෝ එහෙම කියන කතා. ඉන්දියාව කියන දේශපාලඥයෝ හවසට ඉන්ඩියන් හයි කමිෂන් එකේ ගෙදර. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.